அய்யோ அய்யோ விஸ்வநாத என்ன பேய் హలో హలో పోలీస్ ఇప్పుడు టైం పోలీస్ දැන් මෙහෙම සිද්ධියක් ඇයි උනේ මෙහෙම? ඉතින් මම දැන් අප දෙයලානේ මේ. ඒක ඒක ඒක. අසාධාරණයට අප දෙයලා දැන් අපේ අතින් දැන් පොලිසිය කෙනෙක් නෑ. ඔව් සටන්. ඔක් කරන්න ඕන ඔක්කොම කරනවානේ. ඔව්. දැන් මේ සාමාන්‍ය මිනිස්සුන්ට මැරෙලා තියෙන එකද මේ? ඔයා මැරිච්ච කෙනා කවුද? ඔයා මැරිච්ච කෙනා කවුද? අප නෙමෙයි අපේ වල්සේ. කවුරුත් නෙමෙයි. අපේ ගෙවල් ඉස්සරහ තමයි වෙන්නේ මරලා තියෙන්නේ. ඒක කතා කරනවා යට කතා කරනවා. හරි. ඔයා මොකද කියන්නේ? ගෙවල් ඉස්සරහ. නෑ මේ මේ සිද්ධිය සම්බන්ධයට අප දුන්නේ. ඔව්. හරි. පරිදි. ඇයි මෙහෙම දෙයක් වුනේ? ගමට පණිවිඩය ආවේ මේක සම්බන්ධ පොලිසි විචාරින් ඔක්කොම උසාවියේ නිදහස් දිරුවා කියලා. දැන් එදා 10 වෙනිදා මේ රාත්‍රියේම සිද්ධිය වුණා. හරිද? කොරස්සෙන්ද උදේ මම මේ ගමටත් ආවා. අපිට පොලිසිය නිලධාරීන් වශයෙන් පවත් ගන්න පුළුවන් එකේ කොටස් දෙකක් තියෙනවා ඒක සම්බන්ධයෙන්. එකක් තමයි විනය පියවර ගැනීම. ඊළඟ තමයි රටේ නීති අනුව ක්‍රියාත්මක වීම. විනය පියවර ගැනීම අපිට තීන්දුව తీරන ගන්න පුළුවන් එකක්. SS මහත්තයලව පරිශ්‍රය පැවැත්තුවා. පවත්තල ඉවරලා මූලිකව පරිශ්‍රය පවත්වපුවා නිලධාරීන්ගේ අතින් විනයානුකූල පැත්තෙන් වරදක් වෙලා තියෙනවා කියලා දැනගත්තාන් පස්සේ තුන්දෙනාම රස්සාවෙන් ඉන්ටර්ඩික් කරා. ඒක ප්‍රවෘත්ති වල එහෙම කියන්නේ. ඊළඟ තීන්දුව ගන්න ඕන නීතිමය තීන්දුව ගන්න ඕනේ ඕනම මිනිමරුමක් වුණාම එහෙම නැත්නම් මිනිස්සෙක් මරලා දාපුවාම මහේස්ත්‍රාත්තුමා තමයි පවත්වන්නේ පරීක්ෂණය වෙන්නේ. ඕ නළුකාරතුමා දැම්මා ඒක පවත්වන්න ගිය සෞදා උදේ මහේස්ත්‍රාත් පරීක්ෂණය තියන්න කියලා. සෞදා උදේ කරගන්න බෑ මෙතන මලගෙදර. ඒ හින්දා ඉවල සෞදා කල් දැම්ම බ්‍රහස්පතින් බෑ. බ්‍රහස්පතින් දැකෙන අද. හරිද? අද බ්‍රහස්පතින් උදේ ගෙන්නව කට්ටියව මහේස්ත්‍රාත් අධිකරණය. වැඩිදියන්ට සම්බන්ධ වෙච්ච පොලිසි නිලධාරියයි අනික් කියන දෙන්නයි තුන්දෙනා. ඊට පස්සේ ගමේ සාඛිකාරයෝත් යන්න ඕනේ විදිහට. සාඛිකාරයෝ අරන් එන්න තමයි උදේ පාන්දර පොලිසිය ගිහින් ජිප් එක ගිහිල්ලා ඉවරලා සාඛිකාරයෝ දාගෙන ගිහින් ඉඳි ගමේ ගිහින් ඉවර. උදේ පාන්දරම ගමේ කතාවක් කියා මේකේ සාක්ෂි දෙන්නේ මිනිස්සුන්ට පොලිසිය දාගෙන ගියා කියලා. ඔන්න භාගයක් ඇවිල්ලා මිනිස්සුන්ට දැන් අප්සෙට් එකක් වුණා දැන් මේ පොලිසිය මේ කණපිලි කස්සන්ට යන්නේ කියලා. හරිනේ? ඊට පස්සේ ගියා උසාවිය. දැන් මහේස්ත්‍රාත්තුමා සාකිව සඳ උදේ අරන් පිනවා ඇවිල්ලා ඉවල පොලිසිය තුන් දෙනාගෙන් කී දෙකක් ගත්තද දෙකයි දෙන්නේ කි ගත්තා තව එක්කෙනෙක් ගන්න බෑ ඇවිල්ලා උසාවියේ දින අනිත් නඩුත් අහන ගමන් තමයි මේ වැඩේත් කරන්න වෙන්නේ බට ඊට පස්සේ කල් තිබ්බේ කවදද 7යි 30ට සිවිල් මේගොල්ලන්ගේ දෙන්නේ කි ගත්තා 7 වෙනි මාස මේගොල්ලන්ගේ දෙන්නේ ගත්තා කවුරුල් ගමේ ගියේ දෙන්නේ කි අරන් පිනවා ඊට පස්සේ කල් තිබ්බේ කවදද 7යි 30 7යි 30 කවද්ද මේ මාසේ 30 පාද ඇවිල්ලා පාද ඇවිල්ලා 16 සති දෙක 30 වෙනිදා කල් තිබ්බේ කරලා මහේස්ත්‍රාත්තුමා තමයි මේ සාක්ෂි ඔක්කොම අහලා අන්න එතකොට ඇවිල්ලා විත්තිය නීතිච්ච මහත්තයා කියලා දෙනවා මේ මේ අඟුලාන පොලිසියෙන් සිද්ධ වුණේ අඟුලාන පොලිසියෙන්වත් එහෙම නැත්නම් මොරටුව මේ ගල්කිස්ස පොලිසියෙන්වත් කරන පරීක්ෂණය පිළිබඳව අපිට සෑහීමටපත් වෙන්න බෑ මේ ඉන්ක්වාරිය බාර දෙන්න කියලා CID එකට මේ නඩුකාරතුමා තීන්දුව කරලා තිනවා පොලිස් පත්තුමාට ලිඛිතව දැනුම් දෙන්න මේ ඉන්ක්වාරිය ඇවිල්ලා ඉවරලා CID එකට බාර දෙන්න කියලා තේරුණාද අද මේ උසාවි වෙච්ච දේවල් උසාවි ගියායි දන්නවද එහෙම තීන්දුව කරලා ඉවරලා 30 වෙනිදාට දාලා තිනවා ඉතුරු සාකි ගන්න මේ සාකි සටහන් කිරීමෙන් පස්සේ තමයි අනුකාරතුමා තීන්දුවක් දෙන්නේ මේ ආයේ අත්දැකීම් සම්බන්ධයෙන් තීන්දුවක් දෙන්නේ තේරුණා කියන්නේ එතකොට 30 වෙනිදා හරි ඊට පහෝදාට හරි
අනුකාර තුමා ඒ වගේ තීන්දුවක් දුන්නොත් මේ කරු සේරම සාකි බල්ලා කරලා ඒ තීන්දුව පොලිසිය ක්‍රියාත්මක කරනවා අනිවාර්යෙන් දැන් අර අද උදේ එක්කන් ආපු පොලිසිය දාරි ඔගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ නැති අද අත්නඟුට අරගෙන ඉවර දාලා කුඩු ඒවයි කියලා වල නමුත් ඒක කෙරෙන්නේ අවිල්ල වල අපි පිළිවෙලක් අනුව ඉන්නවා අපි මේ කරුණු හංගලා ඉවරලා මේගොල්ලෝ බේරන්න හදනවා නම් අවිල්ල ඉවරලා මේගොල්ලෝ වසන් කරලා දැන් බලන්න දැන් අපි බොහොම විනිවිද බාවයි ඔගොල්ලෝ වාගොල්ලගේ සහෝදරයා මත්යන් පානය කරලා හිටියා එයා කුඩුකාරයෙක් එයා ගංජාකාරයෙක් එයා අපරාධකාරයෙක් කියලා පොලිසියෙන් බොරු කියලා නැහැ නේ මෙලිවල පොලිසියෙන් එහෙම මුකුත් බොරු කතලා නැහැ මේ මිනිස්සයා පාරේ යද්දි මේ සිද්ධිය ඇති වුණා කියලා ඉවරලා ඒ සිද්ධිය සිද්ධ වූ ආකාරයම තමයි ඉදිරිපත් කරන්නේ මේ කරුණ නැත්නම් අපි කියන්නේ මේ මිනිහා මේ අපරාධකාරයෙක් මංකොල්ලකාරයෙක් පාතාලකාරයෙක් ගංජාකාරයෙක් එහෙම කියද කතාවල එහෙම මුකුත් බොරු කතා කියලා නැහැ මෙලිවල ඇත්ත තිබූ කාරණාව තමයි කියලා තියෙන්නේ මේවා ඔක්කොම බල්ලා නඩුකාරතුමා දෙන තීන්දුව තමයි පොලිසිය ක්‍රියාත්මක කරන්නේ